අයිබෝයි සිල් දිනාටම බ්ලසන්ස් ෆැමිලි අපේ YouTube channel එකේ සිල් දිනාම මේ වෙනකොට දන්නවා අපි මේ channel එකේ විශේෂයෙන් මේ online business playlist එක හරහා අපි ඔබට ලෝකේ ක්‍රියාත්මක වෙන සාර්ථක online ව්‍යාපාර ගැන හඳුන්වා දෙනවා ඒ වගේම ඒ හරහා ඔබට ප්‍රතිලාභ ලබා ගන්න ආකාරය පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඉතින් අපි හැම වෙලාවෙම ඔබට සාර්ථක ව්‍යාපාර පැහැදිලි ඒ වගේම යහපත් ව්‍යාපාර හඳුන්වා දෙන්නයි උත්සාහ කරන්නේ. ඉතින් මේ බ්ලොසන්ස් ෆැමිලි YouTube channel එකේ විශේෂයෙන් මේ online ව්‍යාපාර playlist එක ආරම්භ කරපු මොහොතින් ඉඳන් අපි මේ channel එක හරහා අඳුනා දීපු ව්‍යාපාර සියල්ලම ගත්තොත් ඉන් ඇත්තටම වැඩිම ප්‍රමාණයක් ගැන අපි සතුටින් කියන්න ඕනේ මේ වෙනකොටත් ඒ හරහා ඒත් සම්බන්ධ වෙච්ච අය ප්‍රතිලාභ ලැබෙමින් ඉන්නවා. ඉතින් කෙනෙක් දිනුන වෙන එක තමයි අපිට තියෙන ලොකුම සතුට අපේ මේ channel එකේ ව්‍යාපාරික අරමුණු පිළිබඳ ඉදිරිපත් කිරීම යටතේ කල්පනා කරහම අපි හැම වෙලාවෙම අපේ ව්‍යාපාරයක ප්‍රජාවට අපි channel එක හරහා හඳුන්වා දෙන ව්‍යාපාර කරන හැමෝන්ටම අපි නිතරම මතක් කරන කාරණයක් තමයි ඔබ හැම වෙලාවෙම ව්‍යාපාර සියලු දේ කරන්න යන්න එපා ව්‍යාපාර විදියට හැම වෙලාවෙම යහපත් දේ තෝරගන්න අපි බොහෝ දෙනෙක් බෞද්ධ දර්ශනය අනුගමනය කරන අය ශ්‍රී ලාංකික බෞද්ධයන් බෞද්ධ රටක ජීවත් වෙන ශ්‍රී ලාංකික ඉතින් අපි ඉන්න සිංහල බෞද්ධ ප්‍රජාව වැඩිම පිරිසක් වාසය කරන සමාජයක අපි ඉන්න අවස්ථාවේ අපි රටේ විදේශීය දර්ශනය පදනම් කරගෙන දර්ශනයට අනුව ජීවත් වෙන ප්‍රජාව ඇතැයි අපි තවම ඇතැයි විශ්වාස කරන ඒ දේශයක ජීවත් වෙන්නේ. ඉතින් අපි ශ්‍රී ලංකාවේ මේ භූමියේ දර්ශනය තුළ අපි කල්පනා කරන්න ඕනේ අපිට බෞද්ධ දර්ශනය අනුමත කරපු ව්‍යාපාර හා ඒ අනුමත ඒ ව්‍යාපාර රාමුව තුළ පවතින අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණය තුළ අපි ඉදිරිපත් කරපු ව්‍යාපාර හැම වෙලාවෙම අපි කල්පනා කරනවා අපි ඔබට ව්‍යාපාරයක් ඉදිරිපත් කරනකොට එම රාමුව තුළ එක තිබිය යුතුයි කියන කාරණේ. ඊළඟට විශේෂයෙන් මාකටිං වගේ දෙයකදී තමයි මේක වැඩිම අදාළ. මොකද එතනදී නොයෙක් භාණ්ඩ හා සේවා අලෙවි කිරීමක් වෙන නිසා අපි වින් වින් එල්කේ වගේ විශාල දෙවැන්ත මාකටිං ව්‍යාපාරයක් හඳුන්වා දෙද්දී අපි එහි භාණ්ඩ හා සේවා ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙන වෙන්ඩර්ස්ලා වෙනුවෙන් විශේෂයෙන් හැම වෙලාවෙම කරේ ඔබේ භාණ්ඩ හා සේවා තෝරගන්න යහපත් දේ. ඊළඟට ඔබේ වෙබ් අඩවියට එකතු කරන්න යහපත් දේවල්. එතකොට නොකළ යුතු ව්‍යාපාර හා වෙළඳාම් පහ අපි හැමෝම දන්නවා බෞද්ධ දර්ශනය තුළ විස්තර කරන ඒ වගේම අපේ රටේ අනිකුත් ආගම්වල ඉගැන්වීම් වලට අනුව කළ යුතු නොකළ යුතු වෙළඳාම් හා ක්‍රියාකාරකම් තියෙනවා. ඒ වට ඒවා ඉදිරිපත් කරන සීමා තුළ ඉඳගෙන රාමු මිදින් නැතුව ඒ ව්‍යාපාරවලට එකතු වෙන්න ඒ වගේම ඒ ව්‍යාපාරවලින් විනිවිනල්කේ වගේ මාකටිං ලයිට් එක වෙන්ඩර්ස්ලා එකතු කරලා ඒකෙන් ඒ එන්ටර්ප්‍රීනිය කෙනෙකුට යම් ආදායමක් එතනින් උපදින. එතකොට අපි දන්නේ සමහර විට මේකට එකතු වෙන අයගේ මේ ආදායම පොදුවේ ලැබෙන අවස්ථාවක කුමන භාණ්ඩ හා සේවාවලින් මේ මුදල එනවද කියලා නිශ්චය කරගන්න බැරි වෙන මට්ටමකුත් තියෙනවා මේ. ඉතින් ඒ නිසා තමන් ලබා ගන්න ආදායම පුරුදු කරන්න ඒ කොටස හැම වෙලාවෙම පුණ්‍ය කටයුතු වල යොදවන්න.
අපි ඒගෙන කර බෞද්ධ දර්ශනයේ විශේෂයෙන් උපදෙස් දීලා තිනවා වගේම ඔබ දන්නවා අපි අනිත් ආගම් සැලකුවොත් ඉස්ලාම් ධර්ම තුල විරද ව්‍යාපාරික ප්‍රජාව බහුල සමාජයක් නියෝජනය කරන මේ ඉස්ලාම් ධර්ම තුල ඉදිරිපත් කරලා තිනවා ඒ පුණ්‍ය කටයුතු සඳහා ආරම්භල් වෙන් කරන ආකාරය. ඉතින් ඒ වගේ බෞද්ධ දර්ශනයේ වගේම ඉම්පිටද දර්ශන වල අගමික දර්ශන වල තියෙන මේ යහපත් දේව ඇසුරු කරගෙන ඔබේ ධනින් කොටසක් මේ පුණ්‍ය කටයුතු සඳහා යොදවන්න. ඒක ඔබට අධ්‍යාත්මික ලොකු වටිනාකමක් ලැබේ. ඉතින් මෙන්න මේ කාරණා ගැන කියන ගමන්න අපේ මේ බ්ලසන්ස් ෆැමිලි YouTube channel එක හරහා මේ playlist එක හරහා මේ කියන අපේ මේ ව්‍යාපාර කටයුතු වලදී ලෝකේ තියෙන දේ අපිට වටිනා දේ ගත්තාම අද ව්‍යාපාර ලෝකේ වටිනාම දේවල් අතරට ගින් තිනවා. නිසැකවම ලෝකේ වටිනාම දේවල් විදියට දැන් යන්නේ ඩිජිටල් ධනය. ඩිජිටල් ධනය තමයි ලෝකේ තියෙන වටිනාම දේවල් විදියට අද යන්නේ. මොකද තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔබ දන්නවා දැන් මේ වෙන විට Bitcoin, Ethereum වැනි ඩිජිටල් කරන්සි කේ ඉතාම විශාල මිලකට ගිහින් තියෙනවා. ඉතින් අද ධනයේ විදියට ඉහළම තැනක තියෙන්නේ මේ දේවල්. ඉතින් ඒක පැත්තකින් ලෝකයේ මේ විදියට වෙනස් වෙන අතරේ කවදාවත් වෙනස් නොවන කාරණයක් තමයි අධ්‍යාත්මික මානසික ඒ ධනය. ඉතින් අපි භෞතික ධනය කොහොම වෙනස් වුණත් අධ්‍යාත්මික ධනය ගැන කල්පනා කරන්න වෙනවා. ඉතින් මනසේ තියෙන ශක්තිය පුබුදුවාගෙන තමයි ධනාත්මකව හිතමින් ඉදිරියට යන්න වෙන්නේ. ඉතින් ඒක වැදගත් කාරණයක්. ඒ වගේම අපි ව්‍යාපාරික කටයුතු අද බහුල වශයෙන් ඔන්ලයින් විදිහට වෙන්නේ. එතකොට ඒ ගැන කල්පනා කරන්න ඕනේ. එතකොට අද ගොඩක් ව්‍යාපාර කටයුතු වලට සහාය කරගන්න දේ අතර ඉදිරියෙන්ම තියෙන දැන් ඔන්ලයින් ව්‍යාපාර නිසා බහුල ඇඩ්වර්ටයිසින් නැත්නම් එහි ප්‍රගමනය කරන ඒ පැත්ත තමයි අද වැඩි වෙලා තියෙන්නේ. ඉතින් බලන්න ව්‍යාපාරත් ඒකට උපකාරක සේවත් වෙනස් වෙලා තියෙනවා. භෞතික ධනය වෙනස් වෙලා තියෙනවා. නමුත් අධ්‍යාත්මික ධනය හැමදාම ඒ එකම ක්වලිටි එක තියෙන ඉතින් ඒ නිසා භෞතික ලෝකේ මොන වෙනස්කම් වුණත් අපි කොච්චර භෞතික දියුණුව ලැබුවත් අවසානයේ අධ්‍යාත්මික දියුණුව ගැන තමයි අපි භෞතික දියුණුව අධ්‍යාත්මික දියුණුවට පිටුවහලක් කර නොගත්තොත් ඒක කිසිම තේරුමක් නැහැ. ඉතින් මේ කාරණයත් තේරුම් අරගෙන අපි ඉදිරියට යමු. සිසිලු දිනාට Blossoms Family එකේ YouTube channel එක subscribe කරලා විශේෂයෙන් මේ playlist එකේ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් එකතු වෙලා ඉන්න හැම දිනාටම මේ ඉදිරිපත් කරපු අදහස් වලින් වටිනා යම ඔබේ ජීවිතයට ලබා ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. නිහඬ වෙනවා. නැවත හමුවෙමු. බොහොම ස්තුතියි. මම සුරත් චාමර අපේ Blossoms Family YouTube channel එක වෙනුවෙන්. ස්තුතියි.